2014 අපි ලියාපදිංචි කරගෙන තියෙනවා ගර්භණී මව්වරු 360,000. මේ ගර්භණීභාවයන් සැලකුවාම 3න් එකක් හරියටම කිව්වොත් 129ක් විතරම සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම. ඒ පිළිබඳ හිතාමතා නැහැ. කෙසේ හෝ 120,000ක්ම සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම. මේ මව්වරුන්ගෙන් 95%කටම අපි පූර්ව ප්‍රසව සත්කාර ලබා දෙනවා. අපේ රටේ වසරකට 2017 වසර ගත්තොත් පළමු උපන් දිනයට පෙර දරුවන් 2561ක් මිය ගියා. විවිධ හේතු නිසා මේකේ මේ 2561කින් 70%ක්ම මිය ගියේ පළමු දින 28 තුළ. අපි දෙමු සත්කාර සියල්ලම මෙච්චර උපරිම මට්ටමකට කරලා මාතෘ මරණ 127ක් වුණා. අපේ රටේ තාමත් ගර්භණී මව්වරු 127ක් මිය යනවා. ඔවුන් ගර්භණීභාවයට පත්වීම නිසා වසරකට 48,000ක් ගබ්සා වීම වෙනවා. ස්වභාවික ගබ්සා වීම. ඒතොර ගබ්සා කර ගැනීම ප්‍රශ්නාර්ථයක්. මොකද අපිට මීට අවුරුදු 15කට 20ට ඉස්සෙල්ලා තිබුණු දත්තයක් තියෙනවා. දිනකට 650ක් විතර ගබ්සා වීම සිදු වෙනවා කියලා. මේක දැවෙන ප්‍රශ්නයක් කියලා ඔබ හැමතෙම තේරෙන්නේ නැති. හැම දිනාගේම ඉල්ලනවා. ඒ අදහස් අපි එක්කාසු කරගමු. ඒ තුලින් අපි ඉදිරියට යන්න, මෙතනින් ඔබට යන්න හැම දිනාගේම සහයෝගය ලැබෙයි කියලා. අපේ මේ අරමුණ කරා යෑමේදී අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ සෑම ගැබ් ගැනීමක්ම අවශ්‍ය ගැබ් ගැනීමක් විය යුතුමයි. සෑම දරු උපතක්ම සුරක්ෂිතභාවයෙන් සිදු විය යුතුමයි. සෑම තරුණ පුද්ගලයෙක්ම තමන්ගේ උපරිම ධාරිතාවයට ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය සමාජ වාතාවරණය සැපයිය යුතුමයි. මෙන්න මේ තුන සපිරුණොත් අපේ 50 වසරක එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හැටියට අපි ඉතාමත් සතුටු වෙනවා. ඉදිරි 50 වසර එතකොට අපිට හිතුව හැකි කොහොමද අපි වෙනස් විය යුත්තේ කියලා.